රු ෆිල් මාශල් සරත් පොන්සේක මැත්තුමා ඔබතුමාර විනාඩි 15ක් තියෙනවා. දරු කතා නායකතුමනි විනාඩි 15 ඇති හමුදා සාජන් කෙනෙකුට මේක ගැන කතා කරන්න. මට අද වෙන් කරපන මගේ අයිතිකාරය නෙමෙයි ගරුව මම. අපේ රටේ සිදු වූ විශාලම ඛේදවාචකයට අපි දවස් කීපයකට ඉස්සෙල්ලා මුහුණ දුන්නා. අවුරුදු 32ක යුද්ධය කාලේ වුණත් එක දවසකින් එක වෙලාවකට ඔවගේ විශාල ඛේදවාචකයක් සිදු වුණේ නැහැ. ඒකට හේතුව යුද්ධ පටන් ගත්තේ හැමින් පටන් අරන් වැඩි වුණා. හමුදාව රට ඒවට පුතු වෙලා සූදානම් වෙලා ජීවත් වුණා. කෙසේ වුණත් 360ක් මැරිලා මේ වෙනකොට 500කට වැඩි සංඛ්‍යාවක් තුවාල වෙලා මුළු රටම කම්පා වෙන ඛේදවාචකයක් සිද්ධ වුණා. අද මම කතා කරන්නේ ගරු කතානායකතුමනි ආණ්ඩු පැත්තේ ඉඳලා නෙවෙයි රටේ පැත්තේ ඉඳලා. ඒක හින්දා රට වෙනුවෙන් මේ වගේ තත්ත්වයකට අපි මුහුණ දුන්නම අපට වේදනාවක් තියෙනවා. අපි රටට සේවය කරපු අය, රට වෙනුවෙන් කැපකිරීම කරපු අය, මෙතෙන්දී ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයන් ආරක්ෂා කිරීම අදාළ නැහැ. අපි රට ගොඩගන්නේ කොහොමද, රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකට යථාර්ථයට මුහුණ දීලා කතා කරන්න අවශ්‍ය වෙලාවක් මේක. අපි අවුරුදු 32ක් දුක් විඳපු රට බේරගත්තා. ඒ තිබුණ ප්‍රශ්නය අවුරුදු 32ක් ඇදිලා යෑමටත් හේතු කාරණා වුණේ මම දකින විදියට මගේ මතය මගේ හද සාක්ෂිය ප්‍රධාන වශයෙන්ම දේශපාලනඥයින්ගේ ඒ වගේම හමුදා ප්‍රධානීන්ගේ තිබුණ දුර්වලතා. නැත්නම් ඒ යුද්ධයත් ඊට ගොඩාක් කලින් ඉවර කරන්න පුළුවන් අවස්ථා තිබුණා. නමුත් ඒ දුර්වලතා මත ඒ දුර්වලතා ප්‍රභාකරන් නැණියේ අඳුරාගත්ත නිසා අපේ ඒ යුද්ධය අවුරුදු 32ක් ඇදිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රට විනාශ වෙලා රට වැසියා දුක් විඳලා ඊට පස්සේ මා හිතනවා නිසි අයට වකීම් බැවරිච්ච අවස්ථාවේදී ඒ ප්‍රශ්නයෙන් අපට ගොඩේන්න පුළුවන් වුණා. ඒක තමයි ඒ අතීත කතාවේ ශෝකාලාපේ. ඊළඟට දැන් අද නැවත ජනතාවට භයානක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක සුළුවෙන් සැලකිය හැකි තත්ත්වයක් නෙමෙයි. ඉතා භයානක තත්ත්වයක්. එල්ටීටී ත්‍රස්තවාදයට මේ තත්ත්වයට එන්න විශාල කාලයක් ගියා. අවුරුදු 10කට 12කට අධික කාලයක් ගියා. ඔය මේ දිනකීපයට ඉස්සෙල්ලා සිදු වුණා වගේ සිද්ධියක් ක්‍රියාවට උදවන්න එල්ටීටී ත්‍රස්තවාදයට විශාල කාලයක් ගියා. නමුත් දැන් මේ ත්‍රස්තවාදය එතනින් පටන් අරන් තියෙනවා. ත්‍රස්තවාදීන් දෙගොල්ලගේ අරමුණ වෙනස්. එල්ටීටී කාගේ රට බෙදන්න, ඒක හන්දා භූමිය අල්ලගෙන ඉන්න ගිහිල්ලා ඒගොල්ලෝ විනාශ වුණා. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන රට බෙදන්න නෙවෙයි, ප්‍රහාර එල්ල කරන්න. ඒගොල්ලොන්ගේ ආගමට යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගන්න හදනවා වැරදි මාර්ගයෙන්. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒ තරුණයෝ නමගේ යෑම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. අපිට තාම ඒ තරුණයෙත් එක්ක වෛරයක් අපේ හිතේ නැහැ. නමුත් ඒගොල්ලොන්ගේ ත්‍රස්තවාදයේ අරමුණු වෙනස්. ඒක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. ඒගොල්ලොන්ට ජාත්‍යන්තර සහාය නැහැ. එල්ඩීඩී ත්‍රස්තවාදයට ජාත්‍යන්තර සහාය තිබුණා. දැන් අපට ජාත්‍යන්තර සහාය තියෙනවා. නමුත් මේ ත්‍රස්තවාදයේ ඉතා දරුණු විසබීජයක්. ඒකන්ද ඒකට මුණ දෙන්න වෙනවා. දැන් නැවතත් මේ රටේ ජනතාවට ත්‍රස්තවාදයේ මොක වුණත් එකම ආධිනවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් නැවතත් ජනතාවගේ ජීවිතය නිශ්චිතයි. එළියට ගියාම ආපහු එන්න හම්බෙන්නේ නැහැ. අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යන්න ඕනේ. වාහනයක් වාහනේ යන්නේ නැහැ. දරුවෝ දෙන්න එක වාහනේ ඉස්කෝලේ හරින්නේ නැහැ. ඊට පස්සේ ආරක්ෂක කපලුවෙම හරින්න සිද්ධ වෙවි. ජනතාවගේ සාක්කු කලිසම් බඩවල් ඔක්කොම අතපත ගාලා සුද්ධ කර චෙක් කරන්න වේවි. ඒවෙන් හිරිහැර වේවි. රැවුලක් වාගෙන ඉන්න තරුණයෙක් දැක්කොත් මුස්ලිම් තරුණයෙක් කියලා ඇල්ලගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නයි. මේ වගේ අයට රැවුල බාණ්ඩ වෙනවා දැන්. ඊළඟට සංචාරකයන්ගේ ගේම අනිවාර්යෙන් නවතිනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආයෝජන එන එකක් නැහැ. ආණ්ඩුවට විතරක් නෙවෙයි ඒක බලපාන්නේ. මේක විසඳුන්නේ නැත්නම් තමුන්නාසලාගේ රජයක් ආවත් මේ ප්‍රශ්නයට මේ ආකාරයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකන්ද මේ තත්ත්වයෙන් අපි ගොඩ වෙන්න ඕනේ. මම හිතනවා එකතු වෙලා එකට ශක්තිමත් වෙලා මේ සභා ගර්භයේ ඉන්න අය
සියලු දෙනාගේ ආශිර්වාදය මත මත අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. මම දැන් සමහරු අහන්න අකමැති වෙයි, විශේෂයෙන්ම දේශපාලනඥයෝ. මෙතේ ඉන්න ඔක්කොම දේශපාලනඥයෝ කොයි පැත්තේ හිටියත් අපි පහුගිය යුද්ධේ වෙරුණායින් පස්සේ අපි හරි මාර්ගයේ ගියේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේක මගේ මතය. ඒ උන්නාසලා විරුද්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ යුද්ධේ වෙරුණායින් පස්සේ අවුරුදු 32ක අපේ රට කානිවල් එකක්, එහෙම නැත්නම් විශාල උත්සවාකාර ජීවිතයක් අපට ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. ඒක කරපු එක වරදක් නෙවෙයි. දීර්ඝ කාලයක් දුක් ඉඳලා අපට ලැබුණ අවස්ථාවේදී අපි නිදහස ලැබුණා, ආරක්ෂාව තිබුණා, අපට කානිවල් ජීවිතයකට අතපත ගන්න ආපු අවස්ථාව ලැබුණා. නමුත් අපි දේශපාලනඥයෝ සහ හමුදා ප්‍රධානීන් හැටියට ඒගොල්ලොත් මේ කානිවල් එකේම මේ අසුරුවංචිල්ලා නගින්නේ නැතුව අපට එතනින් එහාට ගිහිල්ලා වාකීමක් තිබුණා. රට ආරක්ෂා කරනවා කියන එක රත්වාදයක් එනකන් ඉඳලා නෙමෙයි දේශපාලනඥයන්ටයි හමුදා ප්‍රධානීන්ටයි තේරෙන්න ඕනේ. ඒ වගකීම යුද්ධයක් තිබුණත් නැතත් තියෙනවා. රත්වාදයක් තිබුණත් නැතත් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරේ නැහැ. යුද්ධ ඉවරුන් දවසේ ඉඳලා කානිවල් මූඩ් එක හොඳට තිබුණා. අපිට බලයට එන්න තියෙන ආසාවල්, ඊට පස්සේ ප්‍රතිලාභ ලබා ගැනීම, හොඳ ජීවිතයක් ගත කිරීම, ඒ වුණාට නැවතත් වර්තමාන ලෝකයේ සිද්ධ වෙන දේවල් දැක්කම අවදානමක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපි ඒක බරපතල ලෙස තේරුම් ගත්තේ නැහැ. යම් යම් තැන්වල කියවුණා, නමුත් බරපතල ලෙස තේරුම් ගත්තේ නැහැ. රටක ආරක්ෂාව කියන්නේ ප්‍රමුඛත්වය එක, ආර්ථිකය කියන්නේ ප්‍රමුඛත්වය දෙක. ඒකට හේතුව තමයි ආරක්ෂාව නැත්තැනක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. ආර්ථිකයක් ගැන සිහින දකින්න රටක් නම් අනිවාර්යෙන් ආරක්ෂාව ඉතා තදින් තියෙන්න ඕනේ, ශක්තිමත්ව. ඒ වෙනුවෙන් වියදම් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට දැන් සිංගප්පූරුව කියන්නේ අපේ කොළඹ නගරය වගේ රටක්. නමුත් ඒ රටේ ආරක්ෂක හමුදාවල පුහුණුව දීලා තියෙනවා මිලියන 3කට සියලුම දෙනා. ඒ රටේ ඩිෆෙන්ස් බජට් එක ආරක්ෂක හමුදාවලට වෙන් කළා තියෙන අයවැය සවුත් ඊස්ට් ඒෂියාවල, ඒ කියන්නේ ගිනිකොණ දිග ආසියාවේ තියෙන වැඩිම ඩිෆෙන්ස් බජට් එක. ඔස්ට්‍රේලියාවටත් වඩා වැඩි. ඒක හින්දා ආරක්ෂාව ගැන අපේ දේශපාලනඥයෝ මම දැකලා තියෙනවා, මගේ අත්දැකීම් එක්ක, හුඟක් කාලවට ආරක්ෂාව තර කරා කියලා හමුදා හැදුවා කියලා ඡන්ද හම්බෙන්නේ නැති හින්දා ඒ පැත්ත වෙනුවෙන් යොමු කරන අවධානය හුඟක් අඩුයි. ඒ වගේ ප්‍රතිඵලවලට තමයි අපට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. යම් කිසි විදියකින් රටක ආරක්ෂාව නැහැ කියන්නේ, ඒ කියන්නේ රටේ වගකීම් යුක්තෝ ඒ යුතුකම ඉෂ්ට කරලා නැහැ කියන එක. ඒකෙන් අපට ගැලවෙන්න බෑ. අපි සියලු දෙනාම මොන පක්ෂේ හිටියත්, මොන පැත්තේ වාඩි වෙලා හිටියත් මේවට වග කියන්න ඕනේ. සමහරු ක්‍රියාත්මක කරනවා, සමහරු විවේචනය කරනවා. නමුත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. වගකීම නැති හින්දා තමයි රටක ආරක්ෂාව නැහැ කියලා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ජනතාව මේක තේරුම් ගනීවි. දැන් පසුගිය දවස්වල ඇති වෙච්ච සිද්ධිය ගැන විදේශ බුද්ධිආංශ අපට දැනුම් දුන්නා. දැන් මේක ගැන එක එක මත යනවා. දැන් මෙතන වාදීවාදයක් ගියා දිනේ ගැන. හරි පහත් කියනවා ඔබතුමාට. මට වෙලා මදි වුණොත් ඔබතුමාලාවත් වෙලා ටිකක් දෙන්න. මේ ඉල්ලගන්න සභානායකතුමාගෙන් හරි එකලේ මම. දැන් කොච්චරද? 5 more minutes සම්බිනවලු. විදේශ බුද්ධිආංශ අංශ මේ ගැන දැනුම් දුන්නා. ඒකට 4 වෙනිදා දැනුම් දුන්නාද 9 වෙනිදා දැනුම් දුන්නාද කියන එක අදාළ නැහැ නේ. 4 වෙනිදා දැනුම් දුන්නා නම් 5 වෙනිදා වෙනකොට ක්‍රියාත්මක වෙන්න ඕන. 9 වෙනිදා දැනුම් දුන්නා නම් 10 වෙනිදා වෙනකොට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේ එකට මේ සභාවක කෑකෝ ගහන එකේ කිසිම තේරුමක් නැහැ. ඊළඟට මම දැක්ක ලියුමක් තියෙනවා. අපට දුන්න අපේ MSD ආරක්ෂක කට්ටිය ඇවිල්ලා ඒ තියෙන පොලිස්පති අරපු ලියුම. තව මම දැක්ක ඊයේ ටෙලිවිෂන් එකේ පොලිස්පතිට එවපු ලියුම ජාතික ආරක්ෂක ප්‍රධානියා, ජාතික බුද්ධි ප්‍රධානියා, නැෂනල් ඉන්ටෙලිජන්ස් චීෆ්, එයා එවපු ලියුම. ඒ ලියුම පොලිස්පතිට එවලා තියෙනවා ජාතික බුද්ධි ප්‍රධානියා. අපි දන්න විදිහට ආරක්ෂක කවුන්සලයක ජාතික බුද්ධි ප්‍රධානියා ඉන්නේ පොලිස්පති යටතේ නෙමෙයි. ජාතික බුද්ධි ප්‍රධානියා ඉන්නේ ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ඇමති යටතේ. ඒතකොට ජාතික බුද්ධි ප්‍රධානියා ලියුමක් එවනවා නම් ඒ ලියුම අනිවාර්යයෙන්ම ජනාධිපතිටත් යනවා. ඒ ලියුම තමයි ගිහිල්ලා තියෙන්නේ ආරක්ෂක ලේකම්ටත්. ඒ ලියුම අනිවාර්යයෙන් පොලිස්පතිටත් යනවා. එතකොට මේ ලියුම අනුව ක්‍රියා කරේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න හදන එක හරියද? එතකොට ජනාධිපතිට ඒ ලියුම පිටපතක් නොගියා නම්
ඒක වෙනම් ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සලයේ සුමානකට බාරක් තිබ්බනම් අනිවාර්යයෙන් මේ ලියුම ගැන කතා කළ යුතුව තිබුණා. මේ වගේ ලියුමක් ආවම ආරක්ෂක කවුන්සලයේ වහම කැඳවන්න ඕන. සුමානයක් යනකම් ඉන්න බෑ. ඒකන්ද පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නේ විසඳුමක් එන්නේ නැහැ. පහලතලින් වතුර බහින්න හදන එක මම හිතන්නේ ඒක අසාධාරණයි. අපේ ආණ්ඩුව වුණත් පොලිස්පතිලා මේකට බැනලා ඉවරලා පොලිස්පති ගැන උද්ගලික මතයක් නෙවෙයි මං කියන්නේ. පොලිස්පති පත්කර වෙලේ මං කිව්වා ඊට වඩා හොඳයි වික්‍රමසිංහට දුන්නා නම් කියලා. මං කිව්වේ වික්‍රමසිංහට අවුරුදු දෙකක් දීලා මෙයාට දෙන්න කියලා. මං ජනාධිපති හම්බෙලා හතර පාරක් ඒක කිව්වා. නමුත් මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මෙතන තියෙන්නේ මේ පොලිස්පති එළියට දැම්ම කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේකට වාකී යුත්තේ ඉන්න ඊට වඩා ඉහළින්. ඒගොල්ලෝ වාකී යන්න ඕනේ. ඒක හන්දා ඒ ලියුම ගණන් ගත්තේ නැති එක විශාල ප්‍රශ්නයක්. ඒක රටේ ආරක්ෂාවට ඇති වුණ විශාල පහරක්. ඊළඟට විපක්ෂ නායකතුමාටත් මතක ඇති අපි යුද්ධ ඉවර කරපු වෙලාවේ මම යෝජනා කීපයක් ඉදිරිපත් කළා. මං කරපු ප්‍රබලම යෝජනාව තමයි දැන් අපිට රෝඩ් බ්ලොක් දාගෙන ජනතාව දාගෙන බයින් තුහයි කරා මේක කරන්න බෑ. නමුත් රටේ ආරක්ෂාව ශක්තිමත් වෙන්න විශාල බුද්ධි අංශ අපි ගොඩනගන්න ඕනේ. බුද්ධි අංශ වලින් තමයි රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. නමුත් ඒවා දිගින් දිගටම සිද්ධ වුණා කියලා මං හිතන්නේ. යුද්ධ වෙලා තිබුණ බුද්ධි අංශ තාම තියෙනවා. ඒවා ටික ටික පිරිහිලා ඇති. ඒවා ඒ ආකාරي සිද්ධ වුණා කියලා මං හිතන්නේ. අනිවාර්යෙන් ප්‍රතිසංවිධානය කරනවා කියලා බුද්ධි අංශ ප්‍රධානීයා ගෙදර හිරියට හරියන්නේ නැහැ. ඒ බුද්ධි අංශ වල ශක්තිය වැඩි කිරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. ඒවා නොවුණ හින්දා තමයි අපට මේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මම මේ අතරේ තව එකක් කියන්න ඕනේ. සමහරලාට පොඩ්ඩක් කෑ ගහන්න පටන් ගනි. යුද්ධ යෝරණයන් පස්සේ බුද්ධියංශ වැඩියෙන් පාවිච්චි කරේ අපි වගේ අයගෙන් පරිගන්න. අපි ගැන ඔත්තු සොයන්. අපේ දරුවෝ ගැන ඔත්තු සොයන්. අපේ දරුවෝ යන තැන් සොයන්. ඒක හන්දා අනිවාර්යයෙන්ම යුද්ධ යෝරණයන් පස්සේ ආපු තිබුණ ආණ්ඩුව විතරක් නෙවෙයි. ඊට පස්සේ ආපු අපේ ආණ්ඩුවත් ඒ අංශය ශක්තිමත් කරන්න වැඩ කළා නැහැ. ඒක අපි පිළිගන්න. වැරදි දේවල් කරා හරි දේවල් කරේ නැහැ. ඒකන්ද මේ අද ඇති වෙලා තියෙන තත්වයට පහුගිය අවුරුදු 10 තිබුණ සියලු ආණ්ඩුවව කියන්න ඕන. මොකද මේ වගේ ත්‍රස්තවාදයක් අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හදන්න බෑ. එල්ටීටී එකට බෝම්බයක් ගේන්න මරාගෙන දරන බෝම්බයක් රංජන් විජේරන්දර ගහන්න අවුරුදු 12ක් ගියා. ඒකන්ද මේක අනිවාර්යෙන් අවුරුදු අඩු ගානේ 7-8ක වැඩක්. මෙතන ඉන්නව මැරිච්ච 4-5 දෙනා විතරක් නෙමෙයි. තව 3-400ක්වත් ඇති. ඒ වගේ නායකයෙක් හැදිලා තියෙනවා. ප්‍රභාකරන් වගේ නායකයෙක් හැදිලා තියෙනවා. ඒ වගේ පිළිගත් නායකයෙක්. ඒ වගේ එයාගේ අනුගාමිකයන් ධෛර්යමත් කරන්න පුළුවන් නායකයෙක්. ඒක හන්ද මේක ඊයේ පෙරේද වෙච්ච එකක් නෙමෙයි. අනිවාර්යෙන් අවුරුදු 7-8ක් ඉස්සෙ සිද්ධ වෙච්ච දෙයක්. තිබුණ සියලුම රජයන් වලට සියලුම අයට මේකේ වගකීම යම් කිසි තැනකදී ගෑවෙනවා. ඒ වගකීම අපි ස්වේච්ඡාවෙන් ඒවා පිළි අරගෙන අපේ වැරදි හදා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට ජනාධිපතිතුමා පුද්ගලික තරහක් නැහැ. මන් දන්නේ දැන් නම් කට්ටියමට කියනවා මේ කාලේ ජනාධිපති තරහ කරගන්න එපා. ඔබතුමාට නීතිය සාමයේ අමාත්‍යාංශය දෙන්න ඉඩ තියෙනවා. ඒකාන්ත විවේචනය කරන්න එපා කියලා. ගියේ පාරත් ඔහම කතාවක් ගියා. දැන් ඔය මල ඉලව් කතාව කියලා ගරු කතා නායකතුමනි. ශාස්ත්‍රවාදීව මට එලෙලව ගහන්න ඉඩ තියෙනවා. මට ආරක්ෂාවකුත් නැහැ. මට තාම තියෙන්නේ ඔබතුමා දුන්න අර 10 දෙනා විතරයි පොලිසියේ. STF අතර දීලා තිබුණා ඔක්තෝබර් 26 වෙනිදා ඒකත් අයින් කරා. ඒකාන්ත ඔය කතා ගියාට මට කියන්න තියෙන දේ මට කියන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමායක මගේ පුද්ගලික තරහක් නෑ. නමුත් අපි දැක්කා ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ඉඳගෙන වාක්‍ය 10ක විතර පණිවිඩයක් කියවලා තිබ්බා. ඒක පොඩි ශෝක ප්‍රකාශයක්. ඒ පණිවිඩය අපි දැක්කා. ඊට පස්සේ සිංගප්පූරුවේ ඉඳලා එතුමා මේ රටාව රෑ 12ට. නමුත් සිංගප්පූරුවේ ඉඳලා ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා එකක් මේ රටට ආව 3ට හවස. තව එකක් ආව රෑ 9ට. මේ වගේවත් එන්න තිබුණා මම හිතන විදිහට ආරක්ෂක ප්‍රධානී හැටියට එතුමාට. රෑ 12 වෙනකන් එතුමාගේ බයිපාස් එකක් කරේම කළා තිබ්බනම් ඔන්න එන්න බෑ. එහෙම නැතුව මෙඩිකල් චෙක් අප් එකක් වුණත් එන්න හැකියාව තිබුණා. ඒක හන්දා ඒ හැමතැනදීම අපි අපේ දුර්වලකම් පෙන්ලා තියෙනවා. ජනාධිපති දුර්වලයි කියන්නේ අපි දුර්වලයි. ජනාධිපතිගේ දුර්වලකම් තියෙනවා නම් ඒ කියන්නේ ඇමති මණ්ඩලය සහ ආණ්ඩුව දුර්වලයි. එතකොට ඒ දුර්වලකම අපේ සම රජයක් හැටියට සියලු දෙනාට පිළිගන්න වෙනවා. ඊළඟට ආරක්ෂක කවුන්සලයේ සහ ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම් ඒගොල්ලෝ රාජකාරිය පැහැරලා තියෙන අසාර්ථක වෙලා තියෙනවා. මොන නිදහසට කාරණා කිව්වත් අපි ඒක පිළිගන්නේ නැහැ. ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේකේ පහර කෑවේ ජනතාව. රටේ අස්ථාවර භාවයක් ඇති වුණා.
නීතිය ආරක්ෂාව එමුකුත් නැති වුණා. භීෂණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට නිදහසට කාරණා දීලා වැඩක් නැහැ. වෙන රටවල් වල නම් ප්‍රොත්පිටියම ඉල්ලස් වෙනවා. ලෝකේ පිළිගත් රටක මේ වගේ දෙයක් වුණා නම් කට්ටියට අනිවාර්යෙන් ගෙදර යන්න වෙනවා. නමුත් අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒකන්දයි තියෙන කට්ටියට ඉන්න පුළුවන්. නමුත් මේකේ වරද සිල් දෙනවා පිළිගන්න ඕනේ. මම දකිනවා විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මට තව ටිකක් වෙලා දෙන්න. ඔව් කියන්න ගරු සභානායකතුමා. දැන් මේ ඔත්තුව ඇවිල්ලා දුන්න ප්‍රමුඛත්වය තවුන්නාසල දැක්කා. අර නාමල් කුමාරගේ නරුමයා දුන්න ඔත්තුවට දුන්න ප්‍රමුඛත්වය දුන්නේ පහුගිය දවස්වල. අර නාමල් කුමාර කියන්නේ අපි ඔක්කොම ගාතේ කියව අරවම ඇවිල්ලා අපි වෙල්ලන්නේ හැදුවා. ඒක කරේ තියන් දුවපු තරංගවත් දිව්වේ නැහැ මෙතන. ඊළඟට අර මදුස් කියලා එකෙක් අල්ලගෙන දඟලනවා. ඒ මල්ලට්ටේගේ අත ගහපු තරංගවත් උනන්දුවේ මේ මල්ලට්ටියට අත ගැහුවේ නැහැ. මේකෙන් තේරෙනවා මේ ආරක්ෂාව කියන එක අපිට විහිළුවක් වෙලා ඒක හිතන හිතන විදිහට අපේ න්‍යාය පත්‍රවලට විතරයි පාවිච්චි කරන්නේ. අපේ දේශපාලන න්‍යාය පත්‍ර සඳහා ඒක යොමු කරන්න හදනවා. එතනින් එහාට රටේ න්‍යාය පත්‍රය සඳහා ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ඒක පාවිච්චි කරන පුරුද්දක් අපට නැහැ කියලා මට පේනවා. ඊළඟට අගමැතිතුමාට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට මාස 6කට ආරක්ෂක කවුන්සිලයට එන්න කියලා. එතකොට මේකේ රටක් මේකේ ආණ්ඩුවක් තියෙනවා. ඔය ව්‍යවස්ථානුකූල දේවල් ආරක්ෂක කවුන්සිලයේ කවුද ඉන්නේ? ඒ මදිවට තවුන්නාසලා පැත්තේ කවුද කවුද ඒකට රිංගුවලු? කොයි රටේද ආරක්ෂක කවුන්සිලයේ විරුද්ධ පක්ෂ මිනිස්සු? ඔව්. මේවා ලෝක විහිළු. ලෝකේ හිනස්සන්න පුළුවන්. දැන් ආරක්ෂක කවුන්සිලයේ කතා කරේ අශ්ව රේස් ගැනද? එහෙම නැත්නම් ඔට්ටු දාන එකද කරේ එතන නේද කියලා. ඒක හන්ද මේක විශාල ප්‍රශ්නයක්. අනිත් පැත්තේ ගරු අගමැතිතුමා මම උතුවාට ගරු කරනවා. නමුත් ඔබතුමාට මාස 6කට එන්න කිව්වේ නැත්නම් ඔබතුමායි නිකන් ඉන්නේ. ඔබතුමාට ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඔබතුමා පාර්ලිමේන්තුවේ කියන්න තිබුණා. අපි කවුරුවත් ඒව දැනගෙන හිටියේ නැහැ. නැත්නම් ඔබතුමා අගමැතිතුමා හැටියට කොහොමද යුතුකම ඉෂ්ට කරන්නේ? ඒක හන්දා. ඒක කාටවත් නිදහසට කාරණාවක් දෙන්න බෑ. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එන්නක දෙන්නක් නැහැ ආරක්ෂක කවුන්සලයට. එතුමා නිදහස්වල ඉඳලා මොකටද? එවන එතුමා අස්වෙන්න ඕනේ. ආරක්ෂක කවුන්සලයට යන්න බැරි. නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් ඉඳලා වැඩක් තියනවා. එතකොට එතුමාට වරප්‍රසාද හම්බ වෙනවා. එතකොට එතුමා ආරක්ෂක කවුන්සලේ නැහැ. එතකොට රටේ ආරක්ෂා ගැන එතුමා දැනගන්නේ කොහොමද? කන්ද මේවා නිදහසට කාරණා නෙමෙයි. මේවා අනිවාර්යෙන් විශාල වැරදි. මේවා විශාල මහා පරිමාණ වැරදි. මේ ආණ්ඩුව අපි ජනතාවට වග කියන්න ඕනේ. මේ වැරදි වෙනකන් අපි ඉඳාගෙන හිටියද? අනිවාර්යෙන් මේක කාටවත් නිවැරදි කරන්න බෑ. ඊළඟට අපි මේවා බාරව ඒවට ගැළපෙන මිනිස්සු දාලා හිටියද? ඒ ප්‍රශ්නේ මගේ හිතේ තියෙන. මගේ හද සාක්ෂිය මම කතා කරා. සමහරලාට හිටපු ඇමතිවරු නීති හා සාමය මගේ හිතවත්. යාළුවෝ සුන්දර මිනිස්සු. හරි හොඳයි. යාළුවෝ වැදගත් මිනිස්සු. ඒගොල්ල සමාජයට කිසි වරදක් කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනේ. මං හිතනවා ඒ හිටපු නීති සාමය ඇමතිවරුන්ට එහෙම පසුබිමක් තිබුණ නැහැ. පසුබිමක් තියෙන්න ඕනේ. සමහරලාට මට හිතෙනවා අර ජුලම් පිටි අමරයා ඌට තියෙනවා ඊට වඩා පසුබිම. මොකද ඒක දන්නවා. නීතිය කියන්නේ මොකද්ද කියලා ඌ දන්නවා. නීතියෙන් පණින හැටිත් ඌ දන්නවා. නීතිය කඩන හැටිත් ඌ දන්නවා. මිනි මැරුවොත් වෙන්නේ මොකද කියලා ඌ දන්නවා. ගංජා ගැහුවොත් වෙන්නේ මොකද කියලා ඌ දන්නවා. ඒක හන්ද නීතිය ගැන අඩු ගානේ එක පැත්තකින් ඒ විදිහට ඉගෙන ගන්න බැර නම් අර පැත්තෙන් හරි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බිතුකන් ඉෂ්ට කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත්තක මේ කාරණාවලට මෝරපු මිනිස්සු ඉන්නවා. තරුණ නිලදා තරුණ മന്ത്രിවරු දාගෙන මේ වගේ දේවල් කරන්න බෑ. කොහමද අවුරුදු 55 60ක් වෙච්ච හමුදාපති කෙනෙකුට පොලිස්පති කෙනෙකුට අවුරුදු 40ක් 45ක් වෙච්ච තරුණ മന്ത്രി කෙනෙක් ගිහින් උපදෙස් දෙන්න. අපිත් ඒ තනතුරු වල හිටියා. එහෙම තත්ත්වයක් තිබුණා නම් ඒක අපි අපහසුතාවයට පත් වෙන තත්ත්වයක්. ඉතින් මේවා ආණ්ඩුවක් වුණාම තේරුම් ගන්න. මේ වැරදි හදාගත්තේ නැත්නම් නැවත නැවතත් මේ වැරදි කරුවොත් අපිට අනිවාර්යයෙන්ම රටමේ තියෙන උදුරෙන් ගොඩ ගන්න බෑ. මේක තමයි යථාර්ථය. ඒ විතරක් නෙවෙයි මම හිතනවා අපේ ආණ්ඩුවේ තව සමහර අමාත්‍යංශ තියෙනවා. තමුන්නාසලා පිළිගනි. ඒ තැන්වල සුදුස්සෙ ඉන්නවා කියලා මං හිතන්නේ. ඒකන්ද ගරු අගමැතිතුමනි ප්‍රශ්න තියෙන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ රජයේ ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් සුදුස්සෙන් වලට දාගන්න ඕනේ. ඒව නැත්නම් සාර්ථකව රජයක් ගෙනියන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වා පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් හිටියා ඊට පස්සේ ඒ සෙල්ලම එපා වුණා.
ඊට පස්සේ නෑදෑ යාළුවෝ ක්ලාස්මේට්ල අරුමුන් දාගත්තා. දාගෙන ඔක්කොම අසාර්ථකයි. දැන් ඉන්දියාවේ ඉන්නවා පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම්. හැබැයි ඒගොල්ලෝ ඔක්කොම ආරක්ෂක විද්‍යාලයට ගිහිල්ලා එතනින් උපාධිය සමත් වෙච්ච කට්ටිය. පරිපාලන ක්ෂේත්‍රයේ හිටියත් ආරක්ෂක විද්‍යාලය කියන්නේ ලෝකේ තියෙන ඉහළම ආරක්ෂක විද්‍යාලය. උසස්ම මට්ටමේ ආරක්ෂාව ගැන ඉගෙන ගන්න තැන් ගමත් ගියේ මගේ වාසනාවට රාජකීය ආරක්ෂක විද්‍යාලයට එංගලන්තයට. එහෙම ටික දෙනාට එතනට යන්න හම්බෙන්නේ. ඉතින් ඒ වගේ ආරක්ෂක විද්‍යාල ඉන්දියාවේ හරි තියෙනවා. ඒවට හරි ගිහිල්ලා ඒගොල්ලෝ සුදුසු වෙලා ඉන්නවා. නැත්නම් උපාධියක් තිබුණ බලියට පරිපාලන නිලධාරියෙක් වුණ බලියට ආරක්ෂාව ගැන තේරෙන්නේ නැහැ. සමහරලාට පැටූන් එක 25 දෙනෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ සමහර ආරක්ෂක ලේකම්. තව විනාඩි 3ක් වෙන ගර්මාන්තිතුමා. නැත්නම් කොහොමද ඒගොල්ලේ රාජකාරිය කරන්නේ? ඒගොල්ලෝ එන්නේ ආරක්ෂාව ගැන ඉගෙන ගන්න. හමුදාපතිලා ඉගෙන ගන්නයි ඒගොල්ලෝ එන්නේ. ආපු ගමන් සුවාන දෙකක් මාසයක් අහනවා කොහොමද මේවා වෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඒක වෙනස් වෙන්න ඕනේ. දැන් අපට අහන්න ලැබෙන දේවල් තමයි හුඟක් වෙලාවට කතා කරනකොට ඊයේ පෙරේදා ටීවී එකේ මෙතනදී ඔබතුමාත් අද ශෝක ප්‍රකාශයක් කරා. දැන් අපි කියනවා අපි ශෝකයට පත් වෙනවා. ඊළඟට අපි කියනවා වැඩිකරුවන්ට තාරා තිරව නොබලා අපි දඩුවම් දෙනවා. ඊළඟ මේ මම ටීවී කියනවා අහන් ඉඳලා මම මේ ලියාගත්තා මේවා. ඊළඟට කියනවා සියලුම අවමංගල කටයුතු රජයේ වියදමේ. ඊළඟට කියනවා වහාම වැඩිකරුවන් අල්ලිය යුතුයි කියලා මම නියෝග දුන්න අදාළයට කියනවා. ඊළඟට කියනවා හදිසි නීති අපි දානවා කියලා. ඊළඟට අපි කියනවා පෙළපාලි මැදින පෙළපාලි ආදී අවලංගු අවුරුදු උත්සව අවලංගුයි. තව ටිකසක් යනකොට කියයි වෙසක් උත්සවයත් අවලංගුයි. දැන් මේ රටේ දැන් අලවංගු විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මෙහෙම ගියොත් තමුන්නාදලා තේරෙන්න ඕනේ අපිට ජීවිතයක් නැති වෙනවා. ජන ජීවිතයක්. ත්‍රස්තවාදියා ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද දන්න පඬිතුෝ ඉන්නා නැති වෙනකන් ඒකන්ද මම කතා කරන්න යන්නේ නැහැ. කතා කරොත් මට එළියට යනකොට මට බෝම්බ පාරක් වදී ඊළඟට. මගේ අර කිලෝමීටර් 106ක් දුව පොලිස් ජීප් කට්ටක් යනවා මගේ හිත හිත. ඒකෙන් තමයි මට ආරක්ෂාව සපයන්නේ. ඒකන්ද අපේ ආණ්ඩුව ඇවිල්ලා මම ජීප් එක මාරු කරගන්න හැදුවා මට ඒකවත් කරගන්න බැරි වුණා. ඒ ඔබතුමා දුන්න ඒ ජීප් කටුවේ තමයි තාම මට ආරක්ෂාව සපයන්නේ. අපේ ආණ්ඩුව ඇවිල්ලා මං කිව්වා මට මේ කිලෝමීටර් 102ක් විතර දුවප එකක් දෙන්න කියලා ඒකවත් දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ අවශ්‍ය දේවල් සිද්ධ වුණේ නැහැ. අනිත් පැත්තෙන් අපි මේකට දෙන්න ප්‍රමුඛත්වයේ හරිද කියලා මට තාම ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි ගරු මන්ත්‍රීතුමා තව විනාඩියයි. දැන් මේ සිද්ධිය වෙලත් අගමැතිතුමා හමුවීමට ඒමට මට ආරාධනාවක් ලැබුණේ පැය 48කට පස්සේ. එතකන් අගමැතිතුමා හම්බෙන්න වෙලාවක් මට ආරාධනාවක්වත් ආවේ නැහැ. මම ෆීල්ඩ් මාෂල් කෙනෙක්. මම මේවා ගැන දන්නවා. මම ෆීල්ඩ් මාෂල් උනේ ගෝල්ෆ් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි. ඒක හන්දා මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණා. මේ ආණ්ඩුවේ වෙන කවුරු හරි ඉන්නවද මට වඩා වැඩියෙන් ආරක්ෂා ගැන දන්න අය? ඉන්නවනම් මං ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවලා යට දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හන්දා අපෙන් ප්‍රයෝජන ගන්න. අපට තාන්න මාන්න ඕනේ නැහැ. අපට ඕනෙත් නැහැ වෙඩිනුවදී රත ඕනෙත් නැහැ. මොනවත් එපා. නමුත් මේ රටට යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා හිතනවනම් ඒකට මොලේ තියෙන දැනුම තියෙනවා කියලා හිතනවනම් අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්ති. හොඳයි. අපිට මත්තා තප්පර දෙකක් දෙන්න. හොඳයි. ඊළඟට ජනාධිපතිතුමා ගැන වචනයක් කියලා අවසන් කරන්න ඕනේ. නීතිය සාමය මට ගියවර මගේ නම අරපු වෙලාවේ එතුමා කරුණු තුනක් කිව්වා මට කැඳවලා දෙන්න බැරි ඇයි කියලා. මේ වතාවෙත් දැන් පෙරේදා කැබිනට් එක හම්බුනාම මේ අමතුරු ඔක්කොම කියලා තියෙනවා දෙන්න කියලා. එතුමා හිනාවි හිටියලු. දුන්නත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. එතුමයි අපි ආපු ජනාධිපතිවරණලට යනවා තව මාස පහකින්. ඒකන්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙතාවේ මට කියපු හේතු කාරණා තමයි පළවෙනි කරුණ කිව්වේ සංඝයා වහන්සේලා කීප නමක් ඇවිල්ලා මට කිව්වා දෙන්නපා කියලා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණාව කිව්වා රජයේ සේවකයෝ කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා ඔබතුමාට දෙන්නපා කියලා. මොකද ඔබතුමාට ඇමරිකාවට වගේ රටවල් වලට යන්න වීසා නැති හින්දා හදිස්සියවත් ඔබතුමාට නීතිය සාමය ඇමති හැටියට ඇමරිකාවට යන්න සිද්ධ වුණොත් යන්න බැරි හින්දා දෙන්නපා කිව්වා. කොහොම සෙල්ලම. ඉතින් මං අහුව ඔබතුමා ගිහිල්ලා හරි මට වීසා එකක් අරන් දෙන්නපයි කියලා. ඊළඟට මට කිව්වා DIG ලා කීප දෙනෙක්. DIG ලා කීප දෙනෙකුත් ඇවිල්ලා කිව්වයි කියලා දෙන්නපා කියලා. එතකොට මං කිව්වා DIG ලෙන් ඇහුවනම් ඒ කවුද DIG ලා අර රිමාන්ඩ් එකේ ඉන්නේ උන්ද නැත්නම් අර එල්ලුම් ගන්නේ වෙලා ඉන්නේ DIG ආද? කොයි DIG ලාද කිව්වා. දැන් අද බැලුවත් රිමාන්ඩ් එකේ ඉන්න දෙන්නෙක් 3 දෙනෙක් ඉන්නා. එල්ලුම් ගස්නේ වෙලා එක්කෙනෙක් ඉන්නා. එතකොට මේ DIG ලෙන් අහලා තමයි නීති ආසාමේ ආරක්ෂක මේ බාර ඇමති පත් කරන්නේ. මේ தත්ත්වය කනගාටුදායකයි. තමුන් දාන්සලා මේක තේරුම් ගන්න.